ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාලයක් ප්‍රධාන පුහුණුකරු විදියට හිටපු ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් විදියටත් වැඩ පෙන්නලා තියෙන චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ සටනට එන බංග්ලාදේශ් කණ්ඩායම එක්ක තමයි ශ්‍රීලංකා කණ්ඩායමට මීළඟ සටන තියෙන්නේ. ශ්‍රීලංකා කණ්ඩායම එක්ක ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ තුනක් එක්ක T20 තරඟ තුනක් මේ තරඟාවලියේදී පවත්වන්න නියමිතයි. තරඟාවලිය ගැන බංග්ලාදේශ පුහුණුකරු පහුගිය දවසක විදෙස් මාධ්‍ය එක්ක අදහස් දක්වලා තිබුණා. එතෙන්දී බංග්ලාදේශ කණ්ඩායම ගැනත් ශ්‍රී ලංකා අභියෝගය ගැනත් හතුරුසිංහ කතා කරලා තිබුණා. බංග්ලාදේශ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙන BBL තරඟාවලිය ගැන චන්දික ඒ තරම් පැහැදීමක් නැහැ කියලා තමයි චන්දික කියන්නේ. මම නම් ඒ තරඟාවලිය හරහා ක්‍රීඩකයෝ හැදෙනවා කියලා හිතන්නේ නැහැ. ගොඩක් අවස්ථාවල ක්‍රීඩකයෝ අවශ්‍ය මට්ටමේ නැහැ. මම හිතන්නේ මේ විදිහට ක්‍රීඩකයෝ දිගින් දිගටම සෙල්ලම් කරන තරඟාවලිය ගැන ICC තීරණයක් ගන්න ඕන. ඇත්තටම කියනවා නම් මම නම් සමහර වෙලාවට තරඟයක් බලන්න කම්මැලි වුණාම මගේ රූපවාහිනියේ ක්‍රියා විරහිත කරනවා. එහෙම කියන චන්දික කියන්නේ බංග්ලාදේශයේ හොඳ පාදක පන්දුවන් එක්ක හොයා නොගැනීම ගැටලුවක් කියලා. ඒ වගේම ශ්‍රී ලංකාව එක්ක තරඟාවලියට එන අලුත් දඟ පන්දුවන් ගැනත් චන්දික කතා කරලා තිබුණා. එතෙන්දී පාදක පන්දුවන් හොයන්න බංග්ලාදේශයේ උනන්දු නොවන එක ගැනත් කතා කරලා තිබුණා. මම ඉතින් පාදක පන්දුවන් හොයන එක ගැන මම පහුගිය කාලේ පුහුණු කරද්දිත් ගොඩක් කතා කළා. හැබැයි අවශ්‍යතන ඕන දේවල් කෙරුණද කියන ප්‍රශ්නේ තියෙනවා. ජුබෙර් හුසෙන් වගේ පන්දුවන් පළුම් පෙළ සෙල්ලම් කරන්නේ නැතුව ටෙස්ට් ගැහුවා. එහෙම වුණාම ඉතින් ගැටලු තියෙනවා. සම්පත් අනුර සංග වගේ පන්දුවන් ඕස්ට්‍රේලියාවේ නිර්මාණය වෙද්දී ඒ පිටිපස්සේ මාත් හිටියා. අද මට මේ බලපෑම බංග්ලාදේශයේ ක්‍රිකට් වලට කරන්න බැරි එක ගැටලුවක්. ඔය වගේ තරම ගැටලුකාරී තත්වයක් එක්ක අදහස් දක්වලා තියෙන චන්දික ශ්‍රී ලංකා කණ්ඩායම අභියෝගයක්ද කියලා ඇහුවම දීලා තිබුණේ මෙහෙම උත්තරයක්. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පහුගිය කාලේ හොඳ දක්ෂතා අතර ඉන්නවා. මම හිතනවා මේ වෙද්දි T20 තරඟවල ලෝකයේ හොඳම පන්දුවන කණ්ඩායම් තුන අතරේ ඔවුන් ඉන්නවා. අපි තරඟාවලියට එන්නේ දුර්වල කණ්ඩායම් විදිහට. කොහොම වුණත් හොඳ සටනක් අපිට කණ්ඩායම් දෙක අතරේ දකින්න පුළුවන් වෙයි. ඔය විදිහට තමයි හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.